කොහොමද ඉතින් ඔයාලා හැමෝට මේ වැලන්ටයින් මාසෙනේ අපි හිතුවා ඉතින් ඔයාගේ ආදරවන්තයා එහෙම නැත්නම් ආදරවන්තිය නැත්නම් වැලන්ටයින් දවස ගැන කියන්න තමයි මේ වීඩියෝ එක ඔයාලා ළඟට කියන්න ඕනේ කියලා හිතුවේ. ඔයාට තියෙන මම ප්‍රශ්න අහන්න ටිකට උත්තර දෙන්න. ශ්‍රී ලංකාවේ අංකයේ YouTube නාලිකාව. පළවෙනි ප්‍රශ්නේ. ඔයාගෙන උනන්දුවක් දක්වන කෙනෙක් ඉන්නවද? ඒ ගොඩක් වෙලාවට හිතනවා B ඇත්තෙන්ම නැහැ CEO. A නම් ලකුණු 2යි, P නම් 1 ලකුණයි, C නම් ලකුණු 3යි. ප්‍රශ්න අංක 2. විශේෂ කෙනෙක් දිනපතාම ඔයාට කතා කරනවද? ඒ සමහර විට B බොහෝ විට. ඒ කියන්නේ දිනපතා. C මං කතා කරන්නේ නැහැ. A නම් ලකුණු 2යි, B නම් ලකුණු 3යි, C නම් ලකුණු 1යි. ප්‍රශ්න අංක 3. ඔයාට වැලන්ටයින් එකට සැලස්මක් තියෙනපද? ඒ නැහැ PO C මගේ සිත තුල පමණක්. A නම් 1 ලකුණයි, B නම් ලකුණු 3යි, C නම් ලකුණු 2යි. ප්‍රශ්න අංක 4. ඔයා කාට හරි කැමතිද? ඒ අනේ මන්දා B නැහැ CO. A නම් ලකුණු 2යි, B නම් 1 ලකුණයි, C නම් ලකුණු 3යි. ප්‍රශ්න අංක 5. වාට ආදරය වෙන වෙන අවස්ථාවක් හරි තියෙනපද? ඒ තියෙනවා B පොඩි අවස්ථාවක්, C මම හිතන්නේ නැහැ. A නම් ලකුණු 3යි, B නම් ලකුණු 2යි, C නම් 1 ලකුණයි. ප්‍රශ්න අංක 6. ඔයාට ඉහළට යන්න මොනවද කරන්නේ? A එයාට ඊර්ෂ්‍යා කරනවා, B කැප වෙන්න ගත්තා, C පළමු පියවර ගත්තා. A නම් 1 ලකුණයි, B නම් ලකුණු 3යි, C නම් ලකුණු 2යි. ප්‍රශ්න අංක 7. ආදරය කිරීම ගැන හිතන්නේ ඒ අමාරු දෙයක්, B උත්සාහ කරමින්, C බයයි. A නම් ලකුණු 2යි, B නම් 1 ලකුණයි, C නම් ලකුණු 3යි. ප්‍රශ්න අංක 8. ඔයාට උදව්වක් ඕනේ වුණා. A පණිවුඩ මගින් කෙනෙක් උදව් කරනවා, B කෙනෙක් පැත්තකින් ඉඳන් උදව් කරනවා, C කණ්ණාඩියේ ඉදිරියේ ඉඳන් පොසිටිව් හිතනවා. A නම් ලකුණු 3යි, B නම් ලකුණු 2යි, C නම් 1 ලකුණයි. ප්‍රශ්න අංක 9. ඔයා ගොඩක් දේවල් වලට ඔයාගේ පිළිතුර ඒ හොඳයි, B දන්නේ නැහැ, C ඇත්තෙන්ම නරකයි. A නම් ලකුණු 3යි, B නම් ලකුණු 2යි, C නම් 1 ලකුණයි. ප්‍රශ්න අංක 10. වැලන්ටයින් දවසට වියදම් කරන්න පුළුවන්ද ඔයාට? ඒ සමහර විට B නැහැ, C පුළුවන්. A නම් 1 ලකුණයි, B නම් ලකුණු 3යි, C නම් ලකුණු 2යි. ප්‍රශ්න අංක 11. වැලන්ටයින් දවසට ඔයාගේ සිහිනය, ඒ කියන්නේ හිතාගෙන ඉන්නේ, ඒ අමතක නොවන දවසක් වෙන්න, B එයාට හාදුවක් දෙන්න, C එයාට තෑගක් දෙන්න. A නම් ලකුණු 2යි, B නම් 1 ලකුණයි, C නම් ලකුණු 3යි. ප්‍රශ්න අංක 12. කරන්නට හොඳම දේ යැයි ඔයා සිතන්නේ? ඒ කියන්නේ වැලන්ටයින් දවසට. ඒ පුදුම කරවන්න යව, B ඇවිදින්න යන්න, C ආදරය ප්‍රකාශ කරන වටය. A නම් ලකුණු 3යි, B නම් ලකුණු 2යි, C නම් ලකුණු 1යි. ප්‍රශ්න අංක 13. වැලන්ටයින් දවස ඒ එහෙම අදහසක් නෑ, B එක ලොකු රහසක්, C ඒ වෙනකම් ඉවසිල්ලක් නැහැ.
එනම් 1 බීනම් ලකුණු 3 සීනම් ලකුණු 2 ප්‍රශ්න අංක 14 ගිය අවුරුද්දේ වැලන්ටයින් දවසේ ඔයා ඒ ඇවිද්දා බී යාළුවෝ එක්ක හිටියේ සී හැමදාම වගේ තමයි එනම් 1 බීනම් ලකුණු 3 සීනම් ලකුණු 2 15 ඒකෙන අවසාන ප්‍රශ්නය වැලන්ටයින් දවසට සැලැස්ම ඒ නිවසේ ඉන්නවා බී එයා සමග එළියට යනවා සී යාළුවෝ එක්ක විනෝද වෙනවා එනම් ලකුණු 2 බීනම් 1 සීනම් ලකුණු 3 වාගේ ලකුණු 15-27 අතරද මේ අවුරුද්ද නම් බොහෝ විට ඔයාට ආදරවන්තයෙක් නැති බව තමයි පේන්නේ සමහර විට ඔයා ඒ දේට පුරුදු වෙලා වගේ ඔයා ආදරය ගැන අවිශ්වාසයෙන් ඉන්නවා වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් ඒකට බයින් ඔයාගේ අනාගතය ගැනත් හිතන්න වාගේ ලකුණු 21-26 අතරද මේ වසරේ වැලන්ටයින් එකට ඔයා හිතමින් ඉන්නවා කෙනෙක්ගේ ආදරය වෙනුවෙන් ඒ සඳහාම ඔයා ලෑස්ති වෙනවා වගේම තමයි ඉන්නේ ආදරයක් වෙනුවෙන් මොනවද කරන්නේ එහෙම කෙනෙක් ජීවිතයට අවශ්‍යද කියලා මේ දවස් ටික කල්පනා කරන ගමන් ඉන්නේ ඔයා වාගේ ලකුණු 27-32 අතරද මේ අවුරුද්දේ කෙනෙක් ඔයාට කැමැත්තෙන් ඉන්නවා ඔයා එක්ක වැලන්ටයින් දිනේ ගත කිරීමට කැමැත්තෙන් ඉන්නවා සමහර විට ඒ කවුද කියලා පොත් දැනටමත් දන්නව පින්න පුළුවන් වාගේ ලකුණු 33-38 අතරද මේ අවුරුද්දේ වැලන්ටයින් දවසේ ඔයා හිතන්නේවත් නැති පුදුම හිතෙන දෙයක් සිද්ධ වෙයි වාගේ හිතේ ඉන්නම කෙනා ගැන තමයි මේ කියන්නේ ඔයාට හිතාගන්න බැරි සර්ප්‍රයිස් එකක් වගේ දෙයක් වේවි මේ අවුරුද්දේ වාගේ ලකුණු 39-45 අතරද ඔයාට මේ වැලන්ටයින් එකට වියදම් කරන්න වේවි වාගේ සිහිනයේ මොනවද ඒක සැබෑ කරගන්න හොඳ දිනයක් තමයි මේ. වාත් දැනටමත් කැමති කෙනා සමග සිටින නිසා වාට ඒ දිනයටත් ගොඩක් සතුටු හිතේවි. ඉතින් ඔයාගේ ලකුණු කීයද? ඒ අනුව කියවුන දේ කොහොමද? ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් අදට මම සමුගන්නවා ඔබට සුබ දවසක් ආයුෂ බොහෝ වේවා.